ලංකාවේ ෆිට්නස් ගැන කතා කරපු සහ කතා කරන හොඳම පේජ් එකත් එක තමයි වාදත් එකතුලයින ලංකා ජිම් ෆෑන් පේජ් එකෙන් අරන්ගෙන ලංකා ජිම් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් අපි අලුවන් ඉතමත් ආදරෙන් පිළිගන්නවා අදත් ඔන්න අපේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් ඔයා තාමත් අපේ Facebook ෆෑන් පේජ් එක ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා නැත්නම් ඉක්මනම ගිහලා ෆෑන් බෝයි පේජ් එක ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා එකක් දාන්න. අපි මේ වැඩේට සපෝට් එකක් දෙන්න. ඒ වගේම තමයි ඔයා එහෙම කරාම අපේ ගේම් එකට ඇතුළත් වෙන පළවෙනි ස්ටෙප් එකත් කම්ප්ලීට් කරනවා. ඊට අමතරව ඔයා යන්න YouTube එකට ගිහලා අපේ YouTube channel එකත් subscribe කරන්න. එතකොට අපි දාන වීඩියෝස් ඉක්මනටම ඔයාලගේ ඔයාලට දැනගන්න හම්බ වෙනවා notification එකත් එක්ක. ඒ වගේම තමයි මේ වගේ ලස්සන මං වගේ ලස්සන කොල්ලෙක් හඳගෙන මේ වගේ ලස්සන t-shirt එකක් හඳගෙන t-shirt එකකුත් හම්බ වෙනවා ඔයාට. ඉතින් අද අපි කතා කරන්නේ මේ ඇත්තට මොකද්ද පෝෂණය කියලා. පෝෂණය කියන දේ ගැන තමයි අද අපි කතා කරන්නේ. මොකද ගොඩක් දෙනෙක් අහනවා මේ මට න්‍යූට්‍රිෂන් ගැන හරියට කියලා දෙන්න. මොකද්ද න්‍යූට්‍රිෂන් කියන්නේ? මොකද්ද මේ පෝෂණය කියන්නේ? ඔන්න ඉතින් ඒකට අද මගෙත් එක්ක එකතු වෙනවා නුවන් එක අද කතා කරන්න යනවා අපි. මොකද්ද න්‍යූට්‍රිෂන් ගැන, එහෙම නැත්නම් පෝෂණය කියන්නේ මොකද්ද කියන දේ ගැන නුවන්. එතකොට අපිට කියන්න මේ මොකද්ද ඇත්තටම මේ න්‍යූට්‍රිෂන් කියලා කියන්නේ? මොකද්ද මේ පෝෂණය කියලා කියන්නේ ඇත්තටම? ඔව් කල්නා, අපි දන්නවා අපිට ක්‍රියාකාරී වෙන්න නැත්නම් අපි ඇක්ටිව් වෙන්න අපිට එනර්ජි එක ඕන නැත්නම් ශක්තියක් අවශ්‍යයි. එතකොට මේ අපේ අභ්‍යන්තර සහ බාහිර සියලුම කටයුතු වලට මේ ශක්තිය අවශ්‍යයි. එතකොට මෙන්න මේ ශක්තිය ලබා ගන්න ක්‍රියාවලිය තමයි අපි මේ පෝෂණය කියලා හඳුන්වන්නේ. අපි එනර්ජි එක ලබා ගන්න විදිය තමයි මේ පෝෂණය කියලා හඳුන්වන්නේ. එතකොට මේ පෝෂණය සඳහා උපයෝගී වෙන නැත්නම් අපිට පෝෂණය ලබා දෙන්නේ මේ පෝෂක තුලයි. එතකොට මේ පෝෂක ගත්තාම ප්‍රධාන වශයෙන් ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ අපි සාකච්ඡා කරන්න පුළුවන්. ප්‍රධාන පෝෂක සහ නැත්නම් මැක්‍රෝ නියුට්‍රියන්ට් නැත්නම් ශුද්ධ පෝෂක මයික්‍රෝ නියුට්‍රියන්ට් කියලා. එතකොට මේ ප්‍රධාන පෝෂක වශයෙන් අපි දන්නවා කාබෝහයිඩ්‍රේට්, ෆැට්, ප්‍රෝටීන්, අපිට වතුරත් ගන්න පුළුවන්. ඒ හතර නම මේ ප්‍රධානම පෝෂක. ඊට අමතරව ශුද්ධ පෝෂක ගැන කතා කරද්දී විටමින් සහ ඛනිජ ලවණ තමයි අපිට සඳහන් කරන්න පුළුවන්. මෙන්න මේවා ලබා ගැනීම ක්‍රියාවලිය තමයි මේ පෝෂණය කියලා කියන්නේ. හරි, පෝෂණය කියලා කියන්නේ. එතකොට හරි, එතකොට අපිට දැන් ගොඩක්ම වැදගත් වෙන දේ එහෙම නැත්නම් මේ බොඩි බිල්ඩින් වලට හරි වේවා, ජිම් එකට හරි ආවම, ඒ වගේම තමයි ස්පෝර්ට්ස් වලදී ගොඩක්ම වැදගත් වෙන්නේ මේ පෝෂණයනේ. එතකොට මේ පෝෂණය ගැන කතා කරද්දී වැඩියෙන්ම අපිට වැදගත් වෙන විටමින් එකක් එහෙම මොනවා හරි තියෙනවද? එහෙම නැහැ. මේ සියලුම පෝෂක අපි සමබරව අපේ ශරීරයට අවශ්‍ය ප්‍රතිශත දෙනවා. මේ එකක් මග ඇරියොත් වැඩක් නැහැ අපිට. ඒ කියන්නේ අපි මේ ඕනේවා ඔක්කොම සමබරව ශරීරයෙන් ලබා ගන්න ඕනේ. එතකොට තමයි අපි මේ ඇඟ හොඳට ක්‍රියාකාරීව හොඳ සෞඛ්‍යයෙන් අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද අපි කතා කරේ මොකද්ද පෝෂණය කියලා හඳුන්වන්නේ, ඒ වගේම තමයි න්‍යූට්‍රිෂන් කියලා කියන්නේ මොකද්ද කියන දේ ගැන. නෝනොත් එක්ක අපි ඉස්සරහට කතා කරන්න ලෑස්ති වෙනවා. මොනවද ප්‍රෝටීන් කියලා කියන්නේ? ප්‍රෝටීන් ඇයි අපේ ඇඟට ඕන වෙන්නේ? මේ හැම දෙයක් ගැනම අපි ඉස්සරහට කතා කරන්න ලෑස්ති වෙනවා. මොනවාරි අපැහැදිලි තැනක් තියෙනවා නම් අපිට මැසේජ් එකක් දාන්න. ඒ වගේම තමයි අපිට කමෙන්ට් එකක් දාන්න. මොනවාරි වට අපැහැදිලිතාවයක් තියෙනවා නම් අපේ වැරද්දක් තියෙනවා නම් ඒකත් පෙන්වලා දෙන්න. මම අර කලින් කිව්වා වගේ ලස්සන ටී-ෂර්ට් එකක් මෙන්න මේ වගේ අලුත්ම ටී-ෂර්ට් එකක් අපි දෙනවා. අපි අර කලින් කිව්ව ස්ටෙප් ටික ෆලෝ කරන්න, YouTube එකේ subscribe කරන්න, ඒ වගේම තමයි පුංචි අර බෙල් එක ක්ලික් කරන්න. ඒකම කරාම ඔයාලට මේ ටී-ෂර්ට් එක වගේම අපි දාන වීඩියෝ ක්ලිප්ස් ටිකත් ඉක්මනටම දැනගන්න හම්බ වෙනවා. ඉතින් එහෙනම් ගිහින් එන්න නුවන්, බොහොම ස්තුතියි. හෙටත් හම්බෙමු හරියටම හවස 5ට.